සබුද්ධ චරිතත් ශාසනීතිහාසේත් වැදගත් සිඩිබීමම් පරැසක් සිදුණු බිනර පුරපසලොස්ක පොහෝ දිනේ. අද අපේ මාතෘකාව පිළිබඳව නැත් නම් තේමාව පිළිබඳව කතාබහ කරන්න කලින්. අද දවසේ සංගාධිකරණයට වැඩම කළ ගරුතර මහා සංගරත්නය පිළිගෙන ඉන්න මාසවදා නම් වෙනවා. අපේ ඉතාම නමස්කාර පෙරදීව පිළිගනු ලබනවා ශ්‍රද්්‍යවර්ධන පුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යිනාංශයේ මහාචාරය, පූචචපාද මැදගම් පිටියේ විජිත දම්ම ගෞරවනියසාමීන් වහන්සේ ඒවගේම, මාතලයේ විහාරපාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරාධිපති එවගේම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලී ජේෂ්ට කතිකාචාරය ය පජපාද ඔළගන්වත්තේ චන්ද්‍ර සිර නායක ස්වාමීන් වහන්සේත් අපි තාම නමස්කාර පෙර ැරව පිළිගන්නවා. ඒවගේ මයි ශ්‍රීජවර්ධන පුර විශවවිද්‍යාලි පාලි හා බෞද්ධ අධ්‍යනංශයේ ආචාරය පූජපාද හඩුවේ යසස්සි නායක ස්වාමීන් වහන්සේවත් අපි තාම නමස්කාර පෙරදරීව පිළිගනු ලබනවා. අද දවසේ සංගාධිකරණයෙන් අපි විමසුමට ලක් කරන කාලීන තේමාව තමයි භික්‍ෂ කතිකාවතක අවශ්‍යතාව පිළිබඳව. මේ දිනවල මේ වකබානේ වැඩිපුර කතාබහට ලක්වන දෙයක් තමයි භික්ෂු කතිකාවතක් අවශ්‍යයි මේ කාලය තුළ කියන කාරනාව. හැබැයි මේදේ පිළිබඳව විමර්ශනය කරන අපිට සාමාන්‍යයෙන් සරලව වැටහෙන දේ තමයි භික්‍ෂූන් වහන්සේගේ පැවැත්ම එහෙම නැත්නම් භික්‍ෂූන් වහන්සේගේ හැසිරීම් රටාව කොයි විදිහට තිබියයුතු දෙන්න පිළිබඳව සාමූහිකව ගොඩනගාගන්න සම්මුතියක් තමයි මේ භික්‍ෂ කතිකාව තක් කියන්න කියලා. ඒ අපිට දැන දේ. හැබැයි අපි අද මේ කොයි විදියට අරුත් ගන්න ගන්න ඕන කියන කාරණවා පිළිබඳව පැහැදිලිව කතාබහකරන්න සූදානම් මමුලින්ම යොමු එන්න කැමති භාචාරය මැදගම් පිටියේ විජිත දම්ම ගෞරවනය ස්මින් වහන්සේ වෙතා පිහමුදුරුවනේ ඇත්තටම මොකක්ද මේ භික්‍ෂ කතිකාව තක්කයන්. තිරුවන් සරණයි හෙම දිනාටම අද සංහාාධිකරණය සාකච්ඡා මන්ඩ පිට වැඩමවා වැඩ සිටින්න අප ආචාරය ඔළගංවත්තේ චන්ද සිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් සහ ආචාරය පණහඩුවේ යසස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි ස්්‍රද්ධාකාමී කාරුණික පින්වත්න මේ සාසනික සම්ප්‍රදායගෙන අපි කතා කරනකුට නිතර සාකච්ඡාවට ගැනෙන වචනයක් තමයි අමිල මහත්මය සඳහන් කලාවාගේ භික්‍ෂු කතිකාවත කියන වචනය අහුගේ කාලින්දලා අද දක්වාම මේ වචනය පිළිබඳ විවිධ සාකච්ඡා අපේ සමාජයේ ගොඩනැගිලා අදවෙනකනුත් පැවතීගෙන එමිින් තියෙනවා. වර්තමාන සමාජ වාතාවරණය තුළත් වැඩිවැඩියෙන් භික්‍ෂ කතිකාවතක අවශ්‍යතාවේ ගැනත් සාකච්ඡා වෙනවා. ඒ පරිසරයේ තුළ තමයි අදපිය අපේ සාකච්ඡාව මේ භික්‍ෂ කතිකාවත් සම්බන්ධයෙන් නැවතත් යොමුකරවාගෙන තියෙන්නේ කතිකාවත් කියන වචනය අපි සිංහල භාෂාවෙන් ්‍යවහාර කරන වචනයක් ඒක පාලි වචනය කතික වත්ත කියලයි අපිට දැකගන්ඩ පුළුවන්කම ලැබෙන්නේ මේ වචනය කතිකා කියන වචනයත් එක්ක සම්බන්ධයි කතිකාවක් කරනවා කතිකාව වගේ යෙදුම් අපි කාතරත් තියෙනවා ඔබතුමා සඳහන් කලාා වගේම කතිකා කියන වචනයෙන් මූලිකව, සාකච්ඡාව, සම්මුතිය, ගිවිසුම එකඟතාව මේ වගේ අර්ථ ප්‍රකට වෙනවා. ත්‍රිපිටකේත් ඒ වචනය යෙදුම අපිට දැකගණ්ඩ පුළුවන්. ස්වාමීන් වහන්සේලා එකට එකතුවෙලා සමුතියක් ගොඩනගා ගත්තා කියන අර්ථයන්, කතිකා කියන වචනය ත්‍රිපිටකේ භාවිතයට පැමිණිලා තියෙනවා. ත්‍රිපිටකන් පස්සේ අටුවායුගයට එනකොට කතික වත්ත කියන වචනයත් අපිට දැකගණ්ඩ පුළුවන් අටුවා සාහිත්‍යය තුළ. විශේෂයෙන්ම ජාත කටුවාාවේ සඳහන් වෙනවා. භික්‍ෂූන් වහන්සේලා යම් යම් කරුණු සම්බන්ධයෙන් ගිවිසුම් ඇතිකර ගත්තා. සම්මුති ගොඩනගා ගත්තා කියන මේ අදහස ප්‍රකාශ කරමින් කතික වත්ත කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට ටකා යුගයට එනකොට ඉතාම පැහැදිලිව විමති විනෝදිනී කියන ටකාව, පොළොන්නර් යුගයේදි රචනාවිච්ච කෘතියක් මේ කෘතිය. මේ කෘතියේද පැහැදිලිවම සඳහන් කරනවා. අපි මෙන්න මේවාගේ කරුණුවලින් වැලකිලා. අප්‍රමාදීව මේ ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරමුවී කියන කතිකාව, සම්මුතිය. එකඟතාවය ගොඩනගා ගත්ත ආකාරය කතික වත්ත කියන වචනය පාවිච්චි කරමින්. ඉන් අනතුරුව අපේ සිංහල සාහිත්‍යයේ පැත්තට අපි හැරුණොත් එහෙම. අපේ ඉපැරණි විනය කෘතියක් හැටියට ගැනෙන සිංහල භාෂාවෙන් ලියවිච්ච සිකවලඳේ තියෙනවා, මේ කතිකා කියන වචනය ගිවිසුම කියන සංකල්පයත් එක්ක සමකරපු තැනක්. ඒ කියන්නේ කතිකා කියන වචනීන් අර්ථවත් වෙන්නේ ගිවිසුම කියන අදහස බව සිකවලඳේ ඉතා පැහැදිලිව ප්‍රකට කරලා තියෙනවා සිකවලඳ විනිසෙත් ඒ ගැන විවරණ ඇතුළත් වෙලා තියෙනවා. කළුදියපකුණ සිලාලේකනයට අපි අපේ අවධානය යොමුකරපු හාම කතිකා කියන වචනය, ලංකාව විශේෂ සන්ධර්භයක් තුළ ව්‍යවස්ථාව කිය නර්තෙන් පාවිච්චයට ඇවිඳින් තියෙනවා. කළුදියපකුණ ශිලාලේකන ඉතා පැහැදිලිව කියනවා මේ කතිකාව භික්‍ෂුවක් හරි ආරාමිකය හරි කවුරු හරි කෙනෙක් ඉක්මුවොත් එහෙම, එයාට විඳින්ඩ වෙන දේගැන කතා කරලා තියෙනවා. එතන ව්‍යවස්ථාව කිය අර්තයෙන් තමයි කතිකා කියන වචනේ පාවිචයට ගැනිලා තියෙන්නේ. භික්‍ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ඇතිකරගන්නා එකගතා. ගිවිසුම්. ව්‍යවස්ථා හෝ සාකච්ඡා කතිකා කියන නමින්, කතිකාවත් කියන නමින් අපිට සල කළ බලන්ඩ පුළුවන්. ඒ නිසා ශංශිප්තව කිව්වොත් භික්ෂ කතිකාවතක් යන්න අදහස් කරන්නේ, භික්‍ෂූන් වහන්සේලා එකඟත්වයෙන් ඇතිකරගන්නා සම්මුතීන්. මේ මේ විදිහට පැවැතිය යුතුයි කියලා ගොඩනගා ගන්නා, ව්‍යවස්ථා හැටියට සලකණ්ඩ පුළුවන්. විනය පිටකයේ අපිට උගන්නන මූලික විනය තුළත් අපි ව්‍යවස්ථා මාලාව හැටියට ගැනෙන භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රාතිමෝක්ෂය තුළත් අන්තර්ගත නොවෙන, ජීවන පැවැත්මට අදාලව ගොඩනගා ගතයුතු සම්මුතීන් හැටියට සලකණ්ඩ පුළුවන්. ඉතාමත් පැහැදිලි අපි වර්තමාන සමාජය තුළ කතාබහට ලක්කරනවා භික්‍ෂ කතිකාවතක් අවශ්‍යයි කියන කාරණාව වැඩිදුර. හැබැයි බොහෝ දෙනකුට අවබෝධයක් නෑ. මේ නිර්වචනය පිළිබඳ අදහක් නෑ මොකක්ද භික්‍ෂ කතිකාවතක් කියන්නේ කියන කාරනාව. අද සංගාධිකරයිට. ද ප්‍රවේශය ලබාගත්ත මොකක්ද භික්‍ෂු කතිකාවතක් කියන කාරනාව දැන් ඔබට ඉතාම පැහදිලි. මංකැමති යමුවෙන්න පූජපාද ආචාරය ඔොලගන්වතේ චන්්ඩ සිරිනායක ස්වාමීන් වහන්සේ වෙත ඇත්තටම අපි හාමුදුුවනෙන් මොකක්ද මේ භික්‍ෂ කතිකාවත ඉතිහාසේ. එම දිනාටම තිරුවන් සරණයි අප මහච්චාරය මැදගම්පටී විජිධම්ම ස්වාමින්න් වහන්සේ අප ආචාරය පහනඩුවේ සොදස්සී ස්වාමීන් වහන්සේ කියින් නවසරයි. හිතනවා ඇත වශයෙන්ම මාත්‍රෘකාව තරමක් දුරට සාමාන්‍ය අයට තමන්ට ගෝචර නොයින්ට පුළුවන්. බොහො දෙනෙක් අප වැඩසටහන තුල නරබන්නේ යම්යම් ධර්ම කාරණසාහ ජීවිතයේ අදාළවන දේවල් පිළිබඳව සාකච්ඡාවන නිසා. හැබයි අර සංගාධි කරන කියෙන මේ වැඩසටහනට මංගේතන්නේ පරිපූර්ණ අර්ථකතනයක් අපේ විද මහර දෙට පුළුවන් අපිට අද මේ බරසාර සාකච්ඡාව. බරසාර සාකච්ඡාව කියලාකිව මුලින් අපි වීදම්ම හඳුරු මේ අටවා ටකා මෝලාශ්‍ර පදනම් කරගනම සාකච්ඡා කලා. තින් මම වඩත් කැමැතියි මේක තර්මක්තුරට සරල්ල කරලා ඔබට තව දුරට සාකච්ඡා කරන්න ඇතවශයම අමිල මහත්ම මේ අපි මෙහෙම කිවොත් භික්‍ෂුවගේ පරිහානය කියලා කියන්නේ මේ ජාතිය පරිානනිය පරියාණ කලා කියන්න ඇතවශම රටේ පරිහනය මට හිතනවා යර්ථකතනය කියිය පුද්දී වඩාත් හොඳයි කියලා ජම්විදියකින් ලංකාවී හෝ ලෝකයේ ජීවත්වන විශේෂෙන් ලංකාවී අපිගත්තු භික්‍ෂුව යම් තැනක පරියාහනි තත්ත්යකට පත්වෙනවදය රටේ පරියාානය විදියටට නං රිජුලෙසම සම්බන්ධ කරන්න පුළුවන් ධර්ම සයධනය කරන භික්ෂන් හසලා දියට මේක අපි යෝජනා කරනකොට යම් යම් කාරණාවන සාකච්චාවන් පිළිබඳ මෙරටේෙහි ජේවත්වන මහනායක ස්වාමීන් වහන්සේලා යවගේම දැනවුගත් පිරිස වගේම මෑතභාගේදී මහිතන්නේ රාජ්‍ය අනුග්‍රහ යටතේ කරන්ට ඉතාමත්ම හොඳ ඉඩකඩක් තියෙනවා. අපි කතා කරන්නේම සාකච්ඡා කරන්නේම භික්‍ෂුවගේ පරිහානිය ශාසනික පරිහානිය අපි කොහොමද රැකගන්නේ මොනමොන ක්‍රමයකට දෙමක ආරක්ෂ කරගන්නේ මුෘද ඇති කරගන්නන්නේ කියන කරණාව දැන් මේ සාකච්ඡාව මේ තියෙන කෙටි කාලසමාව තුළ අපිට ගොඩා කර ඉතිහාසගත තොරතුරු වලටිට යන්න පුළුවන්ක මක්තියෙනවා සාකච කර පුලන්ක මක්තියෙනවා නමුත් ම බොහොම කෙටියෙන් ඔවට සඳහන් කරන්න මෙවිනි කතිකාවත් දැන් අපි මේ විසි එක්විනි සේවාසේ තාක්ෂණික ලෝකයේ තුළ ජීවත්යෙන්නේ අපි ඉතිහාසය තුළ අවුරුදු දහස් ගනක් තිස්සේ ඉඳලාම රජණන්හන්සගේ කාල පරිච්චේ දදලම ඊළඟට අපි විනය ශක්ෂාපද පිළිබඳව සාකච්චා කරන කතා කරනවා සාසනී පැවැත්ම විනේ තුළයි පවතින්නේ ඒනිසා අපිට භික්‍ෂුවගේ විනය කියලා කියන්නේ ධර්මය විනය සසාහ නිකු දේශියලු දෙවල්ලු අරක්ෂහරගඩ පුළුවන්. අපිගත්තුොත් මේ අපි මේ නූතන භික්ෂුව පිළිබඳව මේ සාකච්ඡා සන්ධර්බය ඒ තුල මම අමිලමත්න්න බොහොම මධ්‍යස්ථවිතයට කතා කරන්නේ කිසිදු ආකායක සංවිධානයක් වත් එහෙමනත්තන් මත ජදාමරෝ ොක්ොම වගතමයි නීද අපි තුන්නම වගේ අපි කිසිම දේශපාලන වසයෙන් විධ පක්ෂ පාටවලල් අපි දේශපාල් මතයක් තීරෝ.ඇ ඒවට අපි කල්ලි ගැහිල් අපි හෙම දෙයක් නැතුහ මධ්‍යස්ථ විදිට මේක සකච්චා කරන තමයි පුළුවන්කමක්තියෙනෙ. දැ ලංකාවිදි අපි බලපුහාම ලංකාවිද මුල්ම කාලහිදී. තකොට මිහිඳ භාරතන් වහන්සේ ලංකාවට ධර්මය, රැගෙනැවිල්ල ඊළඟට ලංකාවදී ධර්මය ස්ථාපිත කිරීම පමණක් නෙමයි සාසනයක්ත් ස්ථාපිත කලා භික්ෂූන් වහන්සේලා පැවිදි තත්ත්යට පත් කරලා යවශ කරන මුූලි කඩිතාලම කෙනක සකස් කලා ද අපි දන්නවා සාමාන්‍ය පිරිස විදදිර ගත්තට පසේ බොහෝධනෙක් භික්‍ෂන් වහන්සේලාගේ පොදු සම්මුතිය පිළබඳව සාකච්ඡා කරන සංගීක ක්‍රමයක් ගැ සාකච්චා කරනවා. මුල්ම කාලයේඉද මුල්ම කාලේදී භික්ෂන් වහන්සේලා වැඩවාස කරපු තැන් අපි දකිනවා ගුහා විතර සකස්කරපු දේවල් මම්බොහම සරර්ල කළමින් සඳහන් කරන්නේ හන් වහන්සේලාට පූජා කරපු දේවල් අග අනගත චතතුද සගස දිනය කියලා ආවෝදධනාව ද සර දිබ්ාගෙන් වඩින් මහාසංගයායටටමේන පූජා කරමි කියෙන බොම අල්පේච්ච දියට ජීවිතයක් ගත කරපු භික්‍ෂූන් වහන්සේලාට අපි මුල්ම ඉතිහාසේ තුළ අනුරාධපුර කායේ දිමුල්මකාල්පරිච්චදේදලම ක්‍රමයෙන් ක්‍රමයෙන් විධ අවශ්‍යතාවන් මත පෞද්ගිලික වශයෙන් භික්‍ෂූන් වහන්සේලාට ආරාමවලට ොහෝ දවල් පජාකරන් පටන්ගත මේික මේක ලොකු සාකච්ඡාවගැ මේ ගැන සිවර සහ නගුල කියලා වෙන පොතකුත් ියලා තියෙනවා අපි ඊළංඟට මේකට ගොඩක් සාකච්ා යෙනවා ම සරල කළ කියන්න තකොට බොහෝ පෞද්ජිලික වශයෙන් සමහර තැන්වලට පූජින තැන්වලට රජවරු සහනිකුත් බොහු දේවල් පූජා කරනකොට ඒ තැන්වල යම්මාකාරක සංකීරණ බවක් ඇතිවනා භික්‍ෂූන් වහන්සේලාගේ ජීවිතය තුළ යමියම් සංකීර්ණ තත්වය නතිවන එනිසා මේ ආයත්තන පරිපාලනය කරගැනීම සඳහා විශේෂෙන් යම් යම් නීතිරීති පනවාගැනීමක් අවශ්‍ය තවක් ඇති වනා. ඔට පේෙනවා මුල්ම කාලය ඉදලම අන්රධපුරයුගගේ අවසන් කාල පරිච්්‍යද වෙනකොට එවැනි අවශ්‍යතාව ගොඩ නැගීමක් සිදුවන ඊට පසට පේනවා පොළොන්නරු කාලපරිච්්‍යද වෙනකොට මේ ඊට බඩ පොළුල් ලොගියපු. මේ සම්පූර්ණ ශාසනය පිළිබඳවම සාකච්චා කරන්ටවශ්‍යරන මාත්‍රව ොඩ නැගෙනවා කති කාවත් ගොඩ ැගෙන. මං අපේ මෙවිනි සාකච්ඡාවකදී විශේෂෙන් මේ වැඩසටහන බලන අපි දන්න අපේ ශාශ්‍රී දරුවෝ ඉන්න. ඇතකොටඒ දරුවට බොහොදෙ ක්ිශිව්‍යලොලත් අපි ගැනවීමත් කටීුතු සිද්ධ කරන ගොක්වෙලවට. එතකොට මේ විහාර කතිකාවත් ශාසනික කතියාවත් කියලා කොටස් දෙකක් තියෙනවා. ඇතව මීට වසර දෙකකට පමණ ඉහෙතදී. අපි අපේ මචාර කොට පිටි රහල නාක සවාමන් වහසේ ගණුනාක සවාමන් වහන්සගේ මුලි කත්තේ ගපතු අප විදධමහුර පි තුන්න්නව ම හිති සබදට අප ගෙන ලොක සාච්ාවක් කල පි තක්න මේ විද්ධත් මන්ඩල එකතු කරලා ඔවස්සතුනක්දති. ඔවසත්තුනක දෙබි සාකච්චක් කිරීම් කලා ප්‍රද මේ කතිකවතා ගේෙන් දනකෙනෙ හැබයි ම හිතනවා දැන් මේ රජ්‍ය අනුග්‍රහහි තියෙන නිසාම වැඩ සහන් නරබන අතිකරු ජනාධත්ම හෝ ඒ පාර්ශ්‍රවයන් මෙගැන වඩාත් අවධහරණය කරලා. හැබැයි සුදුසු පුද්ජලයන් අවශ්‍ය පුද්ජලයන් ගෙන්නාාගෙන සම්පද්දායකයෙන් ගෙන්ා ගෙන මේ කටයුතා අරම කරන්න බන. දැන් විහාර කතිකාවත් සහ ශාසනික කතිකාවත් විදියට අපිට කතිකාවත් ගණනාවක් ගෙන සාකච්චා කරන්න පුළුවන් පැරණි විහාර කතිකාවත් ගත්තර පස්සේ මිහින්තල්ලේ පූරුලිපිය අදත් අපි මිහින්තලයට යනකොට මින්තල බැඳමල්වේද අපිට මේ පූරු දෙක් දකින්නට පුළුවන්කමක්දේෙනවා විශහල පිරිසක් පරිපාලනි කරපු ආකාරයේ. මිහිතලේ තියන පෝරු ලිපිය පදනම් කරගනම ආචාර උපාධි කරපු අය ඉන්න. ආචාර උපාධි කර පයිමද ඒතරන් බොහෝම විධිමත්තුතයට කළමනා කරය කරපු තැනක්. ට භික්ෂන් වහන්සේලාට පැමැත්ම පිළිබඳව ආතනනි දේපල පිබඳ පන්සල්ල දේපල පිබඳව පි ඩිගේපු හකාරි පිළිබඳ ගස් කොලන් කොමද සුරක්ෂ කරගන්නේ භික්ෂන් වහසලගේ දයිනිය දෛනික ක්‍රියාවලිය කොහමද තියෙන්නේ තමන්ගේ තියන බහු නායකත්තය එමත්න් තමන්ගේ තියෙන නාකත්තේ වැඩ විර පාච කරට ෙක සල්ල දෙවල් සකච්චක්ල තිබෙනවා. අභේගරි සංස්කෘත ලපි පසන කාශගේ අම්රාධ පරපූර්ලිපිය ද මහයාගේ පොලියම් කුල රුලිපිය කළ දිය පපුකුණ ලිිය වෙස රි කත්තිකාව විහරන්කරම් පොරුලපියේ සහහිවිනි පරක් බහ පැපියන ලින මේ විහාර කතිකාවත් කියල කියන්නේ එක අප විදධම්හරු පැහදලිරපු ආකාරයකට එක පාර්ශවයක් එක නිකායක් එක මූලස්ථානයක් පදනම් කරගත් ගොඩනගා ගත්තදයක්. එතන තින දේපල පරිපාරණය පිළිබඳසා. ඒතන තින පරිපාල වවහ පලබ භක්ෂන්හසලගේ පැවැත්ම පි ොත්තිනවා. ඊන් ඩා බොම අපිට අදකාලීදී අවශ්‍ය වන්නේ ඇතවාචයම. විහාර කතිකාවතකට වඩා අපිට ශාසනික කතිවතක් අවශයන ශාසනික කතිකාවත කියනකින් ඔය භික්‍ෂ කතිකාවත සහ විහාර කතිකාවත කියන දෙකම එකට එකතු වෙන තැනක් තමයි ශාසනික කතිකාවත කියලා කියන්නේ මොකද මේ ශාසනය සම්බන්ධයෙන් අපි හන්දුරුුණේ අර දේපල ශාසනික දේපල ආරක්ෂා කිරීම කියන එකත්ඉලාට ශාසනික මානව සම්පත් ආරක්ෂා කිරීම නැත්තැම් භික්ෂූන් වහන්සේලා ගේ විනේ සම්බන්ධ කාරණ කියෙන දෙකම එකට එකතුනු අට පස්සේ ඒ එන තැන තමයි, ශසනක් අතිකාවත කියන යොධනයක කියනෙක තමයි මට හිතෙන අදහ හිතන වඩත් පැහැද ලියඇත්ව වශීම තොට අපි ඉතිහාසය තුළ තිබුණ. ලොල කාවත පල පරකම් බවරජතුමාගේ. පස්සේ පොලොනු කතිකාවතය තියෙනවා මිල ඉතාමත්ම හොඳ අදහස්කිපයක් මතු කරලා. අද මහිතන්නේ එවිනිදයක් සාකච්චාවට ාජනකළ ොඳයි මක ේතුව ඒක මේ වර්තමානටත් ගලපගන්න පුළුවන්දයක් එෙහි ප්‍රධාන වශයම අවධහන කර පකාරණාවක් තමයි මේ පොළොනොරිේදී බින්න වෙලා තිබිච්චි බේදලා තිබිචි තුන්නි ගයට එකතු කිරීම. එවිතරක්ම නෙමයි නොයෙක් ආකාරයහි පාපික්ෂන් වහසේ දුක්ෂල භික්ෂන් වහන්සලා සාසරින් නිරපීම කටේත සිද කළ. අද අපිට තියෙන බරපතල ගැටලුවක් ඇතවශයීම. මනං හිතන මේ බියෘතව සාකච්ාරගන්නඩ අවශ්‍යයි. ව අපි දන්නවා බිවිධ වේශ රූපයෙන් මේ සාසන විනාස කරට විධ පුද්ලයන්ංවිධානි ගත වෙලා තියන සමාජ මාතී ජලා හර. ඊළන්ඟට මේ ධර්මවිනිිය ඉතාමත්ම මනාලෙ සුරක්ෂිතකරීම ඇදරෝල් කියල කිය ආචාර පරම්පරාවෙන් ආපු පිළිලට පොළොනොර කතිකාවතයෙන් පෙන්වාදින ප්‍රධානතම කාරණාතුන මහිතන වල පුළන් ලවිදින සාකච්චා කරන්න පුළුවන්. ඊළඟට දඹදින කතිකාවත ඒවගේ සේවිකම් රාජසිය කතිකාවසාහ රජදි රජසිං රජතමල් කතිකාවත මේ කියන කතිකාවත්වට අමතරව අපිට පේනවාව මෑත. කාල ඉතිහාසේ විහාර කතිකාවත්වේට ඒකන්නේ එක නිකායන් පාර්ශය නිසි ගඩනග ගත්ත කතිකාවත් කපයක් පිළබඳව තිබෙනවා ගල් ගිරාවේ ධම්මරක්කි සුමංගල මහනනායක වාමන් වහසේ කතිකාවතක් එක්දාට සවිසි අටේදී. එගේ මහනුවර පෝෂත පස්පාරම හාරස්ථකාරග සඟ සබව සම්මත කරගත් අබිනම කතිකාවත දස් නොවිසේක. මර මහ තිකාව ක්ද ය ලකා රමන්්‍ය හනිකයි තිකකාවත් ඉක්දහ ම සිේ පහයේ සහ පරම ජමත් ීතියා රම තිකාවද කියලා මේ වගේ කතිකාවත් කීපයක් පිළි සඳහන්නනවා. මම ඉති හ ග ගන්න හක සුල්ල දනට දැනගන්නඩ තුට මේ කෝමතිකාවද බලකට අපට පෙන්නේ අර ශාසනයහි පරියාානිකර තත්ත්යන් අවස්ථාවලද විශේෂවධාන කළලතන සාසසිනික කතිකාවත්තුොල දිනම් ප්‍රධාන වශයෙන් වදානීමම කරලා තියෙන්නේ ධර්ම විනය අරක්ෂා කරගැනීම. පහම්රේ ඉතාමත් පහැදිලි භික්ෂ කතිකාවතක් එහෙම නත්නම් ශාසනිික කතිිකාවතක් කියන්නේ මොකක්ද මෙහි ඉතිහාසය කොයි වගේ දෙ කියෙන කාරනාව අපිතාම හොඳින් පැහැදිලි කරගත්ත දැන් වර්තමානය තුළ නැත්තම් අධ්‍යතන සමාජය තුළ භික්‍ෂු කතිකාවතක් අවශ්‍යයි කියන කාරණාව බොහෝ දුරට කතාවහ කරනවා. ඇත්තටම මෙහි අවශ්‍යතාව මොන වගේ දෙයක්ත කියන කාරණාව පිළිබඳව මංකැමති ැනගන්න ආචාරය පණහඩුවේ යසස්සිනායක ස්වාමීන් වහන්සේ වෙේ. දෙනාටම තෙරුවන් සරණයි අපේ මහාචාය මැදගම්පිටිය විජිත දම්ම හාමුදුරු ආචාරය ඔලගංවත්තේ චන්ද සිරි නායක හාමුදුරුව ඇතුළු දම් සභාවට වැඩමාවදාළ මහා සංගරත්නයෙන් මූලික වසයෙන්ම කතිකාවත සහ කතිකාවතේ ඉතිහාසය පිළිබඳව දීර්ග වශයෙන් අපේ ස්මින් වහන්සේල දෙන කතා කලා මම මේකෙදී අවධහන යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ කතිකාවතක අවශ්‍යතාවය සහ නූතනය වෙනකොට මේ අවශ්‍යතාවේ මොනතරං දුරට ඇතිවෙලා තියෙනවද කියන එක. දැන් කතිකාවත් කියන වචනයේ අරථයම අපිකවා සම්මුතිය එකඟතාව එහෙම නැත්තං පිරිසක් එක සාකච්ඡා කිරීම තුළින් ඇතිකර ගන්නා වූ ව්‍යවස්ථාව කියන අරථයනෙ කතා කළේ තොර නූතනය වෙනකොට සාසනික සම්ප්‍රදාය තුළ යම් යම් පරිහානිකර ලක්‍ෂණ මතු වෙලා තියෙනවා කියන එක අපි කවුරුත් පිළිගන්න දෙයක් අතීතයේ මේ කතිකාවත් පිහිටුුවීම සම්බන්ධයෙන් කතා කරනකොට වචන දෙකක් භාවිත කරලා තියෙනවා එකක් තමයි අප්‍රතිපත්ති අනිත් එක දුෂ් ප්‍රතිපත්ති අප්‍රතිපත්ති කියල කියන්නේ ධර්මයට විනයට එරෙහිව ක්‍රියාත්මක වෙන යම් යම් බලවේග සහ ඊට අදාළ විවිධ පාර්ෂවයන්ගෙන් හෝ භික්ෂූන් වහන්සේලාගෙන් හෝ විධ පාර්ෂවයන්ගෙන් එල්ලවෙන දේවල්. ඊලාට දුෂ්ප්‍රතිපත්තිකයන්න භික්ෂු සංස්ථාව තුළ භික්ෂූන් වහන්සේලාගේ චරයාව සම්බන්ධයෙන් මතුවෙලා තියෙන යම් යම් චෝදනාවන් ප්‍රශ්න ඒවගේම චරයානුකූල ඇතිවෙලා තියෙන දේවල් තමයි මේකදී කතා කරලා තියෙන. තොට මේ අද විතරක් ඇති වෙච්ච දයකුත් නෙවෙයි කාලානුරූපව යම් යම් ගැටලු නිර්මාණය වෙනව නමුත් වර්තමානය වෙනකොට දීර්ග වසයෙන් මේ කාරණය මතුවෙලා තියෙනවාව එක පැත්තකින් ධර්මවිනයට එරෙහි බලවේග ප්‍රබලව ක්‍රියාත්මකකි වෙන මිල මහත්මේ නවදාහරණයයක් ඉවතෙම ධර්මය විකෘති කරනවා කියල පහුගේ කාල සීමාව තුළ අදටත් ඒවා අපේ සමාජය තුළ කතා වෙනවා. ඊළඟට විනයට පටහැනිව බොහෝ ක්‍රියාමාර්ග සිද්ධ වෙන අවස්ථා තියෙන. ඊට පස්සේ ගත්තට පස්සේ ඇතැම් භික්‍ෂූන් වහන්සේලාගේ චරයාවන් පිළිබඳව හැසිරීම පිළිබඳව විවේචන තියනෝ. දැන් උදාහරණයක කිවොත්ත එේම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ හරි ඒවගේ ශිෂ්ෂකණ්ඩායම් ගිහිල්ල උද්ගෝෂණ කරනකොට. මේකේ අර සිවුරක් එහෙමේ ඇදිල යනවා දුවනවා මේ වගේ දේවල් දැක්කට පස්සෙ ලෝකේ මේවා පාවිච්චි කරලා බුඩි ස්ටෙෝොරිස්ට ෞද්ධ ත්‍රස්ථවාදීන් බවට, ක්ෂූන්හන්සේලා හංවඩු ගැහීමට තරන් මේ භික්ෂූන් වහන්සේලාගේ පොදුවේ උන්වහන්සේලාගේ චරයාව පිළිබඳව යම්යම් ආකාරයේ ගැටලු අදහස් මතු වෙලා තියෙනවා. ඒ නිසා මේ හැම පැත්තෙන්ම ගත්හම් ඊට අමතව ගත්තොත් එහේ මර පෙ හාමුදුරු කතා කළා වගේම කතිකාවත්වල අරමුණවෙච්ච විහාරවල විහාර දේවාල ගම්වල්ට අයිති දේපල සම්බන්ධයෙන් විවිධ ගැටලු, නඩුහබ, අධිකරණ පද්ධතිය තුළ බොහෝ දේවල් ඉඩකඩං සම්බන්ධ ප්‍රශ්න මේවා බහුලව පර්තමාන වෙනකොට මතු වෙලා තියෙනවා. එනිසා මේ කියන මතු වෙලා තියෙන හැම පැත්තෙක්ම නිර්මාණය වෙලා තියන ගැටලු. එවගේම අරබුද්ධ, මේ දේවල් සමනය කරන්න, උකාලීන අවශ්‍යතාවයක් ඇතිවෙලා තියෙනවා මේ කතිකාවතක් නිර්මාණය කිරීම ඒ භික්‍ෂු කතිකාව තද විහාර කතිකාවතද ශාසන කතිකාව තද්ද කියනෙ අපි පැහදිලිරගන්න ඕ අපිේ හාමුදුරු කිවවාගේම තඒ පැහැදිලි කරගෙන මේ කියන ගැටලුටිකට යම් ආකාරයකින් කාලීන විසඳුමක් ලබාදීම තමයි මේකෙදී සිද්ධවෙන්න ඕන. තෝට අපේ හාමුදුරුවු මතක් කලා දෙදස් පහලවේදී මේ තියෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන්රජයේ. ැම්බර් එකොස් වෙනි ද ගැට පත්ත්‍රේ තේරවාද භික්ෂ තිකාවත් ලියාබතිංචි කිරීමම්බන්ධයෙන් තියන පනත් කෙටුම් පත. මේක ලොකු කන්නේ පිටු අටක විතර පිටුනම මේක විතර පොඩි පාන පණතක් තියෙන්නේ. ති මේකේ තියන යම්යම් දේවල්වලින් බැලුවට පස්ස අපට පේනවා මේ යම්යම් කාරණාගත්ත හම භික්‍ෂු විනයට හෝ භික්‍ෂු ප්‍රතිපදාවට අදාලව සාකච්ඡා කළ යුතු ප්‍රධානම දේවල් ගැන අවධානය යොමු නොකල වෙනත් වෙනත් දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරො බව පේනවා. දැ මේ වගන්තිවල ආයන්නෙන් ගත් අට පස්සේ තියෙන කාරණා භික්ෂූන් වහන්සේගේ හැසිරීම සම්බන්ධය තො මේක විස්තර කරලා තියෙනෙ කොහොමද මේක විස්තර කලලා තියෙනව ගුප්ත විද්‍යා කටයුතු හා සමාන දේවල්ව නියලීම වෙළඳ හෝ ව්‍යාපාරික්ටයුතුවල සම්බන්ධ වී කටයුතු කිරීම පියදුරු බලපත්ත්‍රයක් ලබා ගැනීම අධ්‍යාපන සමාජසේවාර වෙනත් රජයේ රැකියාවල ඉරීීම සිද්ධ ස්ථානවල භික්ෂූන් වහන්සේ නමකට අපැපයුරින් ක්‍රියා කිරීම වගේ දේවල්. තර මේවා විතරද අපට තියෙන සාාසනිික ප්‍රශ්න මට හිතෙන මේවා සාමාජික දේවල්. තෝටදැන් ව්‍යාපාරයක් කියන එක වඩා මේ ධර්මය ආරක්‍ෂා කරන්න යම් විදිහකින් ග්‍රන්ථ සංස්කරණයක් හෝ ග්‍රන්ත ඊට අදාල දේවල් කිරීම වැරත් ද්දේ තකොට ඊට වඩා වැරදි දුෂප්‍රතිපත්ති නැද්ද භික්‍ෂූන් වහන්සේලා සිද්ධ කර දේවල් දැන් උදාහරණය කනකොට දැන් ර්තමානය අපි කවුරුත් කතා කරනවා මේ භික්ෂූ වහන්සේ ලක් දේශපාලනයට අදාලව යම් යම් දේවල් වල තියෙන දේවල්. තොට මේ වගේ දේවල් අරවටත් වඩා බරපතලයි. ඒනිසා මට හිතෙන්නේ මේ අරමුණුත් එෙක්ක ගත්තට පස්සේ කාලීන අවශ්‍යතාවයත් එක්ක ගත්තට පස්සේ මේ කියන කති භික්‍ෂු කතිකාවතේ තියෙන කාරණාවලට වඩා යිහාගිය, විනයානුකූල අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවය මතු කිරීම තමයි මංහිතාන්නේ මීටත් වඩා මේ භික්‍ෂ කතිකාවතකින් ශාසන කතිකාවතකින් අවශ්‍යතාවේ ඇතිවෙලා තියෙන්. ඉතාමත් පැහැදිලි අද දවසේ සංගහධකරණයෙන් අපේ විමසුමට ලක් කරමින් ඉන්නේ භික්‍ෂ කතිකාවතක අශ්‍යතාව පිළිබඳව මේ පිළිබඳව තවදුරටත් කතාබහ කරන්න සෝඩදාානම් විරාමයක් ලබාගෙන. ස්වාදීන රපවාහිණනිය සෑම පුර පසලොස්වක පොහෝ දිනකම ඔබට සමීපකරන සංඝාධිකරණය වැඩස්ටහනින් අපි අද දවසේ විමසුමට ලක්කරමින් ඉන්නේ භික්‍ෂ කතිකාවතක අවශ්‍යතාව මොකක්ද කියන කාරනාව පිළිබඳව මොකක්ද භික්‍ෂු කතිකාවතක් එහෙමනත් තම් ශාසන කතිකාවතක් කියන්නේ එහි ඉතිහාසේ සහ. අධ්‍යතන සමාජයට නැත්තම් නූතන සමාජයට භික්‍ෂ කතිකාවතක අවශ්‍යතාව මකක්ත කියන කාරණාව අපිතාම පැහැදිලිව අවබෝධ කර ගත්තා. ඇත්තටම මේ සම්බුද්ධ සසුනේ චිරස්තේ තිය සඳහත් ඒවගේම සංගරත්නය ආරක්ෂාව සඳහත්, භික්‍ෂ කතිකාවතක් අවශ්‍යයි කියන කාරනාව දැන් අපිට පැහැදිලි. මං කැමතියි යොමුෙන්න්න ්‍රජ්‍යවර්ධනපුර විශ්වවිද්‍යාලි පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ. මහාචාරය පූජචපාද මැදගම් පිටියේ විජදම්ම ගෞරමණය සාමීන් වහන්සේ වෙත. අපි හමුදුරුවුණේ ඇත්තටම දැන් මේ කියපු කාරණත් එක්ක වාච්චිකව ලිකිිතව හෙමනැත්නම් මේ දෙයාකාරයෙන්ම වර්තමානයේ දිනම් විද්‍යුත් කතිකාවතක් විදිහට වනත් මේ දේ ගොඩනැගන්න පුළුවන්. මේ අවශ්‍යතාව කොයි විදිහට ද සමාජගත කළ යුත්තේ. මුලුම් හත් සමාජයට හිතනවා දැන්වෙනකොට භික්‍ෂූන් වහන්සේලා සම්බන්ධීන්. අභිනව ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා එය හැමතැනම කතාාවෙන දෙයක්. අපි මෙතනදී සලකළ බලන් ඕනේ කරුණු ගණනාවක් තියෙනවා. අපේ චන්දසිරී පන්ඩිත හාමුදුරු මතක් කලාවාගේ භික්‍ෂුව සන්නද්ද නොවුනොත් මේ සමාජයේ තුළ එය පෞද්ගලිකව භික්ෂුවටත් මුළුමහත් සමාජයටමත් බලපානවා. මහාරහා නීති කියල, බුරුමරටේ ලියවිච්ච පාලි නීතිකෘතියක් තියෙනවා. එක කියනවා කස්සකෝ වානිජෝ, මච්චෝ, සමනෝ සුතසීලවා, තේසු විපුල ජාතේසු රට්හම්පි විපුලංසියා කියලා එක ප්‍රකාශයක්. එක කියන්නේ මේ ගොවිතැන් කරන ගොවියාත්න්, වෙළදාාම් කරන වෙළෙන්දාාත්න්, ොඳට බණදහම් දැනගෙන දැනුමෙන් පරිපූර්ණවෙච්ච විනය ගරුක සිල්වත් ගුණවත් භික්‍ෂුවත් නිසා රට සමුෘර්දිිමත් වෙනවයි කියලා. මෙතනද අපි අවධාරණය කරග්ඩඕන කරුණු දෙකක් තියෙනවා. භික්‍ෂුව සම්බන්ධයෙන්. රට සමුෘධිමත් වෙන්ඩනං භික්ෂුව දැනුමෙන් පෝෂණය විය යුතුයි. ඊළඟට භික්ෂුව ප්‍රතිපත්තියෙන් පෝෂණය විය යුතුයි. මේ ඇත්තටම පරිඇත්ති ශාසනයයි පටිපත්ති ශාසනයයි කියන දෙක ධර්මානුකූලව බැලුවන්. භික්‍ෂුව පරිඇත්ති ශාසනය තුත් පටිපත්ති ශාසනය තුළත් ක්‍රියාත්මක වනොත් තමයි රට සමුරු දිමත් වෙන්නේ. එනිසා භික්‍ෂුවට අවශ්‍ය කරන මූලික දැනුම සම්පාධනය කරන්ඩ ශාසනභාරධාරී මහනායික හාමුදුරුවරු ප්‍රමුඛව රජයේ ක්‍රියාත්මක විය යුතුයි. දැන්දැන් අපිට පේනවා. වර්තමාන කාලය තුළ භික්‍ෂුව තමන්ට අවශ්‍ය කරන දැනුම් පද්ධතිය නෙවෙයි තමන් වෙත ළඟා කරගන්නේ. වෙනත් දැනුම් පද්ධතියක්. රට සමුෘධිමත් කරන්න්න නං රට අ්‍ය කරන ඥානසම්ප්‍රදාය ගොඩනගල දෙඩනං භික්ෂුව දැනුමින් පරිපූර්ණ වඩ ඕන ඒ සඳහා තමයි ත්‍රිපිටකය පදනම් කරගත්ත දැනුම් සම්ප්‍රදායක් අපිට ශාසනයෙන් උරුම වෙලා තියෙන්නේ. ඒ නිසා ත්‍රිපිටකය සම්බන්ධ දැනුම් පද්ධතිය යාවත්කාලීන කරගත යුතුයි භික්‍ෂ සම්ප්‍රදාය තුළ. අනික් පැත්තිෙන් භික්‍ෂුවට අදාල ප්‍රතිපත්ති ගරුක ජීවිතයේ පිළිබඳව දැක්මක් ගොඩනගල දෙන්නෝනේ. අද මං කියන්න කැමැතිීමේ වෙලාවේදී අවම වශයෙන් භික්ෂුවට අදාල මූලික විනේනීති පද්ධතිය පිළිබඳ දැනුමවත්. ලබා දෙන ක්‍රමවේදයක් ශාසනික සම්ප්‍රදාය තුළ ගොඩනැගි ලන්නේ. සම්ප්‍රදායිකවනං ප්‍රාතිමෝක්ෂ දේශනය මාසයකට දෙවරක් සිදු කළ යුතුයි. මහනායික හාමුදුරුරු තවමත් නිහඬයි. මේ වැලලී යන විනය පිළිබඳව දැනුම ලබාදන්නට භික්ෂුවට. ඒ ගැන නැවත මතක් කරන්න. විවස්ථාව නැවත මතක් කර ගැනීමක් තමයි ප්‍රාතිමෝක්ෂ දේශනයෙන් කරෙන්නේ. ඒක. යාවත් කාලීන කරන්න ඕනේ. අන කළ යුතුයියේ සඳහා. අශෝක රජ්ජුරුව අනකලා භික්ෂූන් වහන්සේලාට හත් අවුරුද්දකින් විනේ කර්ම කරලා නැති නිසා. රාජ්‍ය නීතියත් අව්‍යයි ශාසනික බලයත් අවශ්‍යයි. රජ්ජුරුවන්ගේ අන ශාසනයේ ධර්මාගඥාවට එකතු කරගත්තොත් මේ දෙක ගලපගෙන ඉදිරියට අන්න පුළුවන්. ඒක පැත්තක්. තව පැත්තක් තියෙනවා අපි කල්පනා කරන්න ඕනේ. කාටහරි කෙනෙකුට කතා කරන්න පුළුවන් අපිට දැනටමත් තියෙනවා නීති පද්ධතියක්. විනේ පිටකේ නීති පද්ධ තිය තියෙනවා. ප්‍රාතිමෝක්ෂයේ නීති පද්ධ තිය තියෙනවා. එහෙම නීති පද්ධතියක් තියෙද්දී ඇයි මේ අලුත් නීති පද්ධතියක් අවශ්‍ය කරන්න. ඇයි අලුත් එෙන් හදන්නේ. විනේපොට අපට තියෙනවන්නේ ඒක ප්‍රමාණවත් නැද්ද. කාටහරි කතා කරන්න පුළුවන්. නමුත් මේදී අපි හිතන් ඕන කල්පනා කරන්න ඕේ. දැනට අවුරුදු දෙදස් පන්සීයකටත් ඉස්සර පැවතිච්ච, සමාජ සංස්කෘතික, පරිසරය තුළ ජීවත්වෙච්ච සාමාජිකයන්ට නියමකරපු නීති සම්ප්‍රදායක් තමයි මේත් තුොළ තියෙන්. අපි දැනට සහස්රක දෙකක් ඉක්මවල ඇවිදින් අලුත් සහස්්‍රකයක තමයි ජීවත්වෙන්. ඒ විසි එක්වෙනි සියවස තුළ අපි ජීවත්වෙනවා දෙවැනි සහස්රකය. ොට මේ සහස්්‍රකයේ සමාජ සංස්කෘතික අවශ්‍යතා පරිසරය සියල්ලම වෙනස් වෙලා තියෙන්නේ. එතකොට භික්ෂුවට මේ අලුත් සමාජ සංස්කෘතික පරිසරය තුළ සාාසනික සම්ප්‍රදාය ගෙනියන්නේ කොහොමද. ඒක අනුගත විය යුත්තෙ කොහොමද නතන තාක්ෂණික මෙවලම් භාවිතය පිළිබඳ විනේනී තිනෑ මුල් විනේ පොතේ නමුත් අද තාක්ෂණික ලෝකයක් මේ තාක්ෂික ලෝකය තුළ නූතන තාක්ෂණක උපකරණ පාවිචි කළ යුත්තේ මොන ක්‍රමය තුළද මොනසීමාව තුළද. කොතනදි දේක කතා කරගත යුත්තේ. ජීවන රටාව එක පැත්තකින් වෙනස් වෙලා යසසිහාරු පැහැදිලි කලා මේ කතිකාවත් කෙටුම් පතේ තියෙන වචනවලින්. ඒවකු හොමද නැවත අපි සල කල බලන්නේ. අලුත් ජීවන සම්ප්‍රදායක් ගොඩ නැගිලා ඒක කොහොම දනුගතරගන්න ඒ ප්‍රතික්ෂේප කරනවද මෙන්න මේ වගේ ලොකු වපසරියක ඉඳගෙන තමයි මේ සාකච්ඡාව ගොඩනගාගෙන කතිකාවතක් දක්වා අපි ආයුතුව පවතින්න හැබැයි ඒ තුළ මා දකින හැටියට විහාර කතිකාවත් ලෙසේ ඒක භික්ෂ සම්ප්‍රදායවලට වෙනවෙනම කතිකාවත් ගොඩනැගීම නිරර්ථකයි. සමස්ත ලංකා සංග කියන ඇැන ඉඳගෙන ලංකාව හාමුදුරුරුකේන තැනයි දෙගෙන සමස්ත සංගහාට පොදු කතිකාවතක් ගොඩනගාගත්තොත් ඒ තුළ තමයි ලංකා සංඝශාසනය අනාගතය පවතින්නේ. ඇතරම අද සංගාධිකරණය වැඩසටහන අපි කතා කරන භික්ෂ කතිකාවතක අවශ්‍යතාව මේ සමාජයටම භික්ෂ කතිකාවතක් සිදු කළ යුතුද කියන තැනට හොඳ. ේශ ලබා කොහොමද මේ සිදුකලයුත්තේ එහි සධර්භය කොයි විදියට ඇතුලත්වෙන්න ඕන කියන කාරණාවට හොඳ පැහැදිලි කිරීමක් අපේ වැඩස්ටහන තුළ සිදුකරන්න පුළුවන්කම තිබෙනවා. භික්ෂු සමාජය පිළිබඳ මෙවැනි කතිකාවතක් ගොඩනැගීමේදී ටිකක් නෙමේ බොහෝ විට පරිස්සම් සහගත වීතුයි. අනිත්්‍යක තමයි සංග සම්මුතියක් ඇතිව ගොඩනගන්න ඕන මෙවැනි න්‍යායන් පිළිබඳව රාජ්‍ය අනුග්‍රහයක් එහෙමත් අශ්‍යයිනේද ආාරය වලගන් ඇත චන්ද සිරිය අප පිහාමතුරුවනේ. මිනිසු ගොහෝ දෙනෙක් අපින් ප්‍රශ් කරදයක් තියනවා විිවිධ තැංවොලද බවිදවස්ථාවලද සමහට මෝනට නැතිවුුණත් පිවිධ සමාජි මාධ්‍ය අන්සවල. මේ මේ හාමුදුරුව අතර බෙදීමත්තියාගෙන කොමද කටහදන්න කළ කියල. පැහැදිලි වසෙන් විවෘත වශයම කතා කලොත් එහෙම මේ ස්වාවින් වහන්සේ අතර විවිධ කාරණා පතනම් කරගෙන. ඒ පිට අවශනු විවෘතසාච්ඡාවකද දෙවන්නන සාච කරන්න පුළන් එනිසාම මේ බහන්සේ අතර විධ ප්‍රශ්න ගැටලු සහ විධ කොටස්සකතු කරන, විධ බෙදී මඇති කරන රටහදන්න බැන කියන කරාව හම සාච්චා කරන. තුොට අපිට එකක සම්ප්‍රදායක් හෝ එහමනත්තං කිසි අම්මා කාරයක, අපිට ආවිනිෙකු ගුරුල සම්ප්‍රදායක් තියෙන්න්න පුලුවන් නමුත් ඒ සීලම දේවල් සමස්ත භික්‍ෂූන් වහන්සේලාටම පොතු එකගතාවටෙනුවනම් වඩත් හොඳයි කියන කරනාව නැව තවතාක්ම අධාරණය කරන්න කැමැති. අප යසස් හාමුදුරුව අර දෙදස් පහළවේ වර්ශයේදී ගෙනාපු භික්‍ෂු කතිකාවත පිළිබඳව. තේරවාදදි භික්ෂු කතිකාවත පිළිබුණ සඳහන් කළා. දැම්ම අමිල මහත්ම මේ මේ කතිකාවතක් ඇතවශයම ගොඩ නගාගන්නට නම් එහි බලාත්ම කරගන්න අවශය නම් එමත්ක නීතිද් තිකට යටත් කල අපිට ක්‍රියත්ම කරගන්නඩ අවශ්‍ය නම් අනිවාරම රාජ්‍ය අනුග්‍රහයි කෙනෙක අත්‍යවශන වෙනවා. අපට පේනවා ඉතිහාසයේ තුළ පොළොන්නරු දම්ඹදින කතිකාවත්වල පැහැදිී වශයෙන්ම රජතුමාගේ මෝලිකත්ය යටත්තේ රාජ්‍ය අනුග්‍රහ ඇත තම යි එකටත සිද්ද කල එතකොට අපිට අපි න් ට එකක තුලා කතිකාවත්ක්හදල වෙලා මිග තේරීමක් හැ තිේරාද එතකට ඒ කතිකාවත් ගොඩනාගා ගැනීමේදී සකච්ා කරීමේදී මම අවධහරණය කරන ඇතවශයෙන්ම ඉන්න හමුදුරටක එලගන්ඩ ඩමේ මේ කතිකාවත් අදන්න වශයවෙන්නේ. නිදම මේ ඉන්න හාමුදුරටගේ යස හාදුර එලවගන්ඩ ඩෙමේ මේ සාසිරෙන්ට අලුත්තින් ඇතුල්ලන පිරිස වල ග්ඩත් මේ පිමි කටීත කරගඩ වශයෙන්න්නේ ගොඩක් වෙලාට සහරයි බලාපරොත්තියෙන් මේ කතිකාවත් අක්ගෙනල්ල කොන්ඩ වවාගත්ත රවුලබවාගත්ත ළඟෙට පාරවල්ල කෑගන හාමුුරු දේශාල විදිකාවල කෑගන් හාමුදුරුව හෙලව ගත් හම සාසන සම්පූර්ණෙන් සුදරගන්න ලන් හිතනවා එකනෙ ඊට එහාට ගියපු ගැමරු දෙයක් තියෙනවා. මේ මේ කතිකාවත් හැමම ප්‍රධහන අවධා නියම කළ තිබුණේ විශේෂ වසයෙන්ම මේ ධර්මවිනි ආරක්ෂා කරගන්න ගද හේතුව අපර විදහ හාමුදුරු අවධානිකර ආකාරෙකට අර භික්ෂුවකට අවශ්‍ය කරන ඒ නියම ශික්‍ෂණය. ඒ නියම අධ්‍යාපනයේ. ඉළඟට ඒ අධ්‍යාත්මික සංමර සලි සුරුප එකම තියෙනවා නම් එතන ඒ එකන්නේ අතන අධ්‍යාපනය. පොට ඒටික හරියට ්‍රැකවල පදන සක සෙලා තිබෙනවනම් බොහෝදේවල් භික්‍ෂවාසින් වෙන දෙවල් වැලක්නවා. දැන්කට දෙදස් පහළුවේ තිබි්චි කතිකාවතයේදී එක වගන්තියක් තියනවා යස හාමුදුර. ඒ තීරණට ක අනුකුලො ක්‍රියාකිරීම පැහැරිම හ ප්‍රතික්ෂේපරන භික්ෂූන් වහන්සේ නක් මේ පනැති අයටතේ වරදකට වද කරු අත්තර මහස්තරත්තවරය විසින් පවතර ලබන ලඟුකොට විභාගකින් පසු වරදකරු කර ැබි ිදුරුපියල් පනස්දහසකර නොඩු දඩයකට හෝ මා සහයකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගර ගත කිරීමට ෝ ඒ දඩේ සහ බන්ධනාගර ගත කිරීම යන්න දෙකටම හෝ යටත්වය යුතුයි. අපිට පෙනවක් මේක හොචර බරපතල කරනාවද කියලා. එතකොට රටේහි පොදුූ නීතියක් තියෙනවා. සිල් නීතියට අප සියලදනමියටත්ඒඒ ම භක්ෂන් වහසකනෙද ආචරකනනිද මහාචරක නිද මන පරශද ොද නිකායිද මොන මහනායි කඳදුරග ප්‍රශ්නය පොදු පොදු සිවිල් නීතය අපි සියලදනමයටටත් හම දැන්ම මෙවිනි කතිකාවතාක් ගෙනල්ලා එතකොට අපි ඇත්තවශේ සිවල් නීතයටටත් එහට කියපු තැනකඉදලා යම්යම් කාරණාවලදී බන්ධනාගාරකත්ත කරන්න සිද්ධෙනවානඒ බොහෝසයෙන් ගැමරොත් හිතන්නන කරනාවක් මමර ඔබ අපහපු ප්‍රශ්නයටත් ගැටතුටත් එක්කම? අපේ පේනවා පැණ කතිකාවත් තුොල ප්‍රධාන වශයෙන්ම රජතුමාගේ අධීක්ෂණ අතතිේ තමයි ඒසිලම තිවත් සිදදුනනි රජ්‍යනුග්‍රහ ඇ මේ පරණි කතිකාවත් තුල තේරේ වටි වටනාකම්ම ට සඳහන් කරන්නේ. අනිත්තික තමයි ඒ කතිකාවත් සම්පාධනය කිරීමේදී ඉතිහාසේ තුළ සියලම පර්ෂේවයන් එකතුවන ආකාරයකට එකන සම්පාධක මණ්ඩලයක් අනුවතමක සිද්ධ කලේ අපිට පේනවා නිකායි සංග්‍රහයන පරිදි පරක්කම් බහතු රජතුමක් අතිකාවත් ගොඩනගාගැනීමේදී. විශේෂන් මේ විධ ප්‍රේශල නාකත්‍යය දරපුුස්වාමින් වහන්සේලාමකට වැඩමා ගත් නම් ගඩ නවක්තියෙන. පිරට තින බරපල ප්‍රශ්නයක් තම මිල් මහත්ම. අපි හදුරුණේ ැ නිකා පාර්ශය නියෝජනය විීර තමයි සමහර තැන්වලට සමහර මණඩපෝලොට ඇත්තවශෙන් භික්‍ෂන් හසල යන්නේ. ආවල් නිකායි හවල් පාර්ෂට ඇබැයි අපට පේවා ඒ නිකායි පාර්ශයන් වල ප්‍රධාන තනතුරු නොදරණ. ඒ තනතුර දනාටනය හැබැයි ඊට පල්ලෙ හැන්. මේ ගැන ගොඩාක් සාකච්ා කරන්න පන් දන්න. ඒවගේ ශාශ්‍රී වසින් පර්ීෂණ කරපු ඒළඟට හැමදාමත් දැනුම යවත් කල් කරන පිරිස ඕනතර සිටනවා ඇබට අපිට පේන හැමදාම එක මුණුටික්තමයි තිය. ක මොටක් යන්නේ මංහිතන් ඒක ඒ වැඩි වැඩි පුරවධානය අපට උකරන්න අවශයවා එනිසර මේ මේ ඉතිහාසිතුල පෙන්නුම් කරපවාකාරයකට හොඳ දනුමක්තියන ප්‍රමාණක දැනක්තියන අලුතින් හිතන්න පුළුවන් පිරිසක් අනිවරින් කවුරගන්නඩ අවශ්‍යයනවා ඊලකට මේ ධර්මවිනි සම්ප්‍රදායගේ භික්ෂ අධ්‍යාපනය පළබඳ වැඩි පරාධනයම කළ ඒවගේ විික්ෂුන් ආරක්ෂකර ගැනීම ගන්ථ කනය පිළිබඳව ට බරපතල ප්‍රශ්නයක් තියෙන ග්‍රන්ථ කරනය පිළිබඳ. අද මේවෙළඳ පොට ඇල්ලතින විධ සරපය පොත් බෞද්ධ පොත් පත් ධර්ම කෘති කරප දවල්. ඒලාඟට පිට සමාජ මාධ්‍ය දාාලා යම්මා කරික යන්ත්‍රණ කරන්ඩ අවශ්‍යයන නායකත්තේ මේ බහුනායකත්ති විනාසේකට හේතුවක්ග නවා. මේ අපිට අපිට හරි නාකත්යක් අවශයන මිසල් කටේතු කරගනීමට ඉලාට මේ ධර්ම දශනා පැත්වීම. ඒවගේම දරුවන් පැවිදි කිරීම ඊළංගට ශසනින් පහකිරීම මේ වගේ කටයුට පමණක් වොනෙමයි ආරමපාලන විර දපල පිළබඳව තිිච දේබල් නිවාසක භික්ෂූන් වහන්සේලාගේ ැටලු පිබඳු ශික්ෂ භාවේ වාදවිවාද ඊළංගට දේශපාලන කට තුොලද භික්‍ෂූ සසා දේශපාලනය පිළිබඳ භික්ෂූන්ගේ සමාජිය ගැටලො පිළිබඳ. ඊළංගට විනිය පිළිබඳව ඊලළගට සාංගික දේපල පිළිබඳව දි කිරින්ම්ිළොඳ පූජාචරිත මේ ඔක්කොම මේ මේ කතිකාවතක් තුල සාකච්ච කරන්න අශය කර ගෙන ස්්‍රාත්ම කිතර සකච්ච කරන්න අ වශය කරනත බ පේනැති දැන් අපිට පේනවා අපේ රටේෙහි මේ කියන මාත්‍රකාවශ්‍යය තමයි සමාජය තුළ දැඩි ලෙස වධාරණය කිරීමක් කරන්න එ අපිට ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන ඒවගේ භික්ෂන් වහන්සේලාගේ දැඩිමැදිහත්වීම මත මේ කටයුත්ත ්‍යන්ත්‍රය කරන්න අවශය හැ හැබයිඒමං අධරණය කරන්නේ මොලින්කිව වගේ ඉන්න හදුටි යවන්ඩවත් එම තං සාසනින්ට අලුත්තිෙන් ඇතුළත්වන පිරිස අඩු කරන්්ඩත් කියෙනන සම්්‍රදාන මේ සාසන ළන්තර අලුත්ත ික්ෂන් වහස ඇතුලත් කරන්නට පුළුවන් ආකාරෙක්ත් ඉන්න භික්ෂ හසගේ සුරක්සිිතාව කෙනෙ ආරක්ෂකරග දවශයි. ඒබගේ හරියටම හොයල බල මේ සාසනි විනාස කරන. ගම ගමේ හාමුදුරු විනාස කරන, ගමී පන්සලි විනාස කරන. ඊළඟට ගමී පන්සලට මිනිසු විහිල්ල ධර්මසාාලාට යනයක ගමී පන්සලි හාදුරුව ප්‍රතික්ෂයප කරන එක එක සංවිධානත්ම විදිර සිද කරනටයුත්තක් ඉතිහාසේ ඉඳලාම ගමිහිටපු හාමුදුරුවන්ට හොඳ නායකත්්‍යයක් තිබුණ. එක ශෝක්ෂ මාහාකාරයක අපිට පිවා විනාහස කරලා තියෙන. ඊළඟට දරුව පැවිදි කරන්නට තන හොයාගන්න තනක් ඇත්තේනෑ. ඊළඟට ඉන්න බෙඩිට භික්‍ෂූන් වහන්සලා බොහෝදනිකුන් වහසේ රෝජිතත්තයට පත්වෙ. පොත්ත ටම විල්ලයින්නේ ිට ොහම සුල ික්‍ෂු හසල ප්‍රමාණයක් එන්සා භික්ෂ හරියටම සගන්නනය කරලා හඳුනාගෙන ඒය අශ්‍යකන ජීව ගටල ොයාගන්ඩ වශය. පවුල්ලන්න ඒවාමන් වහන්සේ මපියන් ස තයි පිරිසපිල්ව ඩියවධානයකම කරන්නඩ වශය. මෙට මේ ඔක්කෝම කතිකාවතක් ඇතුළෙහි සකච්ච කරලා අපිට ගොඩනාගන්න පුළුවන්න්නොත් මහිතන්නේ මේ පෝයත්දවසක ශාසනයට කරන ලොකම මෙහයක් පිදර සකටන්න පුළුවන් නිසා තිකරු ජනාධිපතතිත්තුමා. මේ ගැන මම හිතනවා දැඩිලි සවධාරණය කරලා. අපි කවුරුද බලාපොරොත්තන පාර්ථනා කරණ කරට හොඳ බෞද්ධ නායකෙක් ඉතිහාසේතුවල පි ගොඩ ැගිලා තිබෙන මට පෙත් හිටිය නැතිනෑ නිසා පි තුමාට විශේෂ අවධාරණය කරවා ව මේ ගැන දැඩිලි සවධාරණය කරලා සාකච්ඡා කරලා ඉතාමත් මික්මුණින් මේ කරණ අපි ප්‍රාත්නකරු රාජ්‍යජනුග්‍රහ ඇතුව. ඉතාමත් පැහැදිර බුදුසුනේ මේ චිරස්තෙ තයව් දෙෙසාත්ේගේ භික්ෂන් වහන්සේගේ ආරක්ෂාව. ඇත්ම දෙස මේ භික්‍ෂ කතිකාවක අවශ්‍යතාව කියනකර්තාව. හැදැයි වර්තමානයේ බොහෝ පාශව මේදේ පිළිබඳ විවිධ දේශපාලන කෝනවලින් නැත්තම් වෙනක්ඕෝනවලින් බලන්න පෙළබිලා ඉන්නවා. මං කැමති විමසන්න ආචාරය පණහඩුවේ යසස්්‍යනායක ස්වාමීන් වහන්සේ වෙතින් ඇත්තට පි හාමුදුරයේ භික්ෂ කතිකාවතක් පිළිබඳව එහි ඇතුළත්විය යුතු සධර්බය පිළිබඳව කතා බහ කලා ඒ සඳර්භය තුළ ඇතුළත්විය යුතු කරු පිබඳ හන්ේ ර. ඔ උදැන් අපි දීර්ගවශයෙන් මේ කාරණටි කතා කරගෙන එනකොට ප්‍රධාන වශයෙන් අපි හිතන්න ඕන එකක් තමයි රටක දැන් ලංකාව විශේෂයෙන්ම පහුගේ දස්සක ගණනාවක් තිස්සේම බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යන්සයක් පිහිටවල තියන බුද්ධ වාසන අමාත්‍යන්ස ඊලාන්න බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවක් වෙනම පිහිටවල තියනවා මේ ආයතනවල කාය භාරය මකක්්ද කියන එක එකක්. හේතුව බෞද්ධ කටයුතු දෙපාර්තමයන්තුව හිතන වන දහම් පාසල් ටික නියාමනය කිරීම සහ භික්‍ෂු ලියාපදිංචිිය සාමනයේ උපසම්පදා සහතික ලබාදීම උපැවිදි වෙච්චායට සහතික දීම විතරයි යාලායි කාරය භාරය කියලා ඒක සම්පූර්ණ වැරදිදයක්. ඊලාන්ට අමාත්‍යන්සියක් පිහිටවල තියෙන්නේ මේ තියන දේවල් ඔයටික කරගෙනෑමට වඩා අලුතෙන් ප්‍රතිපත්ති හදලා නවක්‍රමවේදස්සේ මේ ශාසනයේ පැවැත්ම කලින් කල උද්ගත වන ගැටලු නිරාකරණය කරලා සාසනය නිරර්බුද සංස්ථාවක් බවට පත් කරන්න. ඒ දේවල් ඒ ආයතනවලින් සිද්ධ වෙනවාද කියන එක ඒ සඳහා ඔුන් ගත්ත ක්‍රියාමාර්ග මොනොවාද කියන එක පිළිබඳව අපි තවදුරටත් ඒ ආයතනවල බලධහරීන් ප්‍රධානීන්. මමාත්‍යංශ දරණාය ලේකම්වරු ති මේ විශාල පිරිසකට වැටුබ්ගෙවල්ලා ක්‍රමවේදෝස්සේ දීමනාදීලා මේ ආයතන පාත්වගෙන යනකොට ඒවයින් යම් ප්‍රතිලාබයක් ශාසනය ආරක්ෂාවට තියෙන්න්නට ඕනි. තර මට හිතන එක පැත්තකින් ඒ නොකරපු නිසා තමයි. එහෙම විදිමත් වැඩ පිළිවෙලක් නැතිවෙච්ච නිසා තමයි. දවසි දවස දවසිං දවස මේ පරිහානිකර ලක්ෂණ මතුවෙන්නේ මේ වගේ ප්‍රශ්න නිර්මාණයවෙෙන්. නැත්තන් ඔය කරන තරමට එක පැත්තකින් මේ පාලනය වෙන්නට ඕනි. ඒක මම කිවේ මේ ඔය කතිකාවතක් සම්බන්ධයෙන් කතා කරනකොට හැමදාම වචනයෙන් කිය කියා කිය කියා ඉන්නවට වඩා. ඒවට නායකත්වේ ගැනීම ඒ වගේ රාජ්‍ය ආයතනවලින් කරන්න ඕනි දෙයක්. අනිත් එක තමයි නැවබතුමාහාපු ප්‍රශ්නයටාවත් එහෙම මේ මේ කතිකාවතක් නිර්මාණය කිරීමේදී සැලකී යුතු ප්‍රධානතම කාරණාව තමයි ම දකින විදිහයටට භික්ෂූන් වහන්සේලා අතට සම්මුතිය. ඒ අපේ හාමුදුරුවන් වහන්සේලාත් කතා කළ මොකද විසම්මුතියක් තියනතා කල් කිසිම් සම්මුතියකට එන්න බෑනේ. තැන් පරාක්‍රම්බාහුරජ්ුරෝ පොළොන්නරු කතිකාවත නිර්මාණය කිරීමේ පරමාර්තය තමයි තුන්නිකායන් සමුගිකරවීම. ඇත්තරම රජ්ජුරුවත් කියලත් තියෙනවා මේ මුළු රටක් රාජ්‍යයක් එකතු කරන්න ලේසි හැබැයි මේ තුන් නිකා එක කරන්න භික්ෂූන් වහන්සේ එකතු කිරීම තරන් අමාරු යුද්ධයක් වගේ දෙයක් තමන්ට ජීවිතය අත් දැකළ නෑ කියනෙක්. ඒ තරම් අමාරු වැඩක්. අපිට ගත්තොත් එහෙම දැන් නිකාය වශයෙන් පාර්ශ වසයෙන් ගත්තොත් එහෙම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊලාට අපිහඳුරණේ මේ මේ භික්ෂු ලියාපදිමකදද මේන කතිකාවත් පනත ගත්තහම, ඕකෙත් තියෙනවා ඒ ඒ නිකාය හා පාර්ෂවයන් විසින් සකස්කරගන්න වූ කතිකාවතට තමයි රාජ්‍ය අනුමැතිය දෙන්න. තෝට මේකෙ තියෙන බරපතලම දේ තමයි. නිකායහෝ පාර්ශවල තමන්ට ගැලපෙන විදිහට පනතක් මකක්හරි කතිකාවතක් නිර්මාණය කළාට පස්සෙදී. පොදු සම්මුතියකින් තොරව. එක නිකායක හෝ පාර්ෂවයකට වැරද්දක් විදිහට සලකන කාරණාවක් තවත් ඒ නැතිවෙන්න පුළුවන්. ෆලාන්ට එකක් ඇදි දෙන දඩුවන් දෙෙන කාරනාවක් තවත්කට යනකොට ද්ඩුවක් නොන්න නොදින දෙයක් වෙන්න පුළුව එතන හමද මට පතකයි බල පපිටි පැත්තේ ඇමර ප්‍රණියික පර්ශයක යෝජනාවක් ගෙනලා තිබුණ පික්ෂණ වහන්සලට දේශපාල්නි කිරීම තහනන් කරලා. ර ක ික්ෂ හ කෙනෙක් දේශාල කරනවන චඳදල්ලවන ඒයාඒ පර්ශෙන් අයින් කරන කිය සමුත්තියක අන්නේ වගේ. එතකොට ඒක දැන් ඒක බලන්න ඕනි කාරණාවක් ප්‍රජාතන්ත්‍රවාදය ඊට පස්සේ මානවහිමිකම් තොට මේ ඔක්කොමටික නීතියටයින්න. ඊලාට අනිත්්‍යක තමයි මේ මොනදේ කලත් අපි වැඩක් නෑ දැන් බෞද්ධ විනේ තියෙනවා අපේ මහාචරි විද්ධම් හාමුදුරුව කතා කළ අෞරුද්ධදා ශසයයක් විදර පරණයි මේ විනය අයි ආරක්ෂා කරනවන්න තව නීතිමකටද. නූතනයට ගත්තොත් එහෙම නීතිය ඉද්‍රධකරනය ඉද්‍රියයේදි ඔය කිසිීම තැනක බෞද්ධ විනය කියන එකට නෛතික වටිනාකමක් ලබාදීලනෙ. ඒ නයිතික වටිනාකමක් ලබාදීලා නැති නිසාමමුකද වෙන්නේ. අර බෞද්ධ අධිකරණ ක්‍රමය තුළ කිසි අම් ආකාරයෙන් විසඳීමක් විනිශ්චයක් ලබාදුන්නට ඇති ප්‍රයෝජනයක්නෑ. ඒ නිසා තමයි අධිකරණ නායක හාමුදුරුවරු නිහඩ වෙලා තියෙන්නේ ඒවට නීති්‍යනුකූල ක්‍රමයක් නැති නිසා. ඒක නිසා අපි කරන්නට ඕනි පළවිනි දේ තමයි ඉසිල්ලාම සියලුම තුන්නිකායික භික්‍ෂූන් වහන්සේලාගේ සම්මුතිය සම්මුතියෙන් එක ශාසන කතිකාවතක් හදන්නූන්. ඒකදී තම තමන්ගේ සම්ප්‍රදාය තුළ අනන්්‍යතා ලක්ෂණ ආරක්ෂා කරගන්නත් ඕනි තමයි. ඒවත් පොදු සමස්තේවි දිහට ගත්තොත්තෙන් පොදු කාරණාවක් කරගෙන ඒ සම්මුතියට ඇවිල්ල ඊට පස් ඒකට අවශ්‍ය කරන කාරණ එකතු කරගන මේකට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ගන්න ඕනි අනුග්‍රහය වගේම නීතිමය වශයෙන් ගන්න ඕනි ප්‍රතිපාදනවල තියෙන රැකවරණයත් ලබාදීලා ඒක බලාත්මත් කිරීම තමයි කරන්නටෝනි කතිකාවතක් නිර්මාණය කිරීමේදී. දවස සංාධිරණය වැඩසටහනින් අපි තේමාව බවට පත් කළේ භික්ෂු කතිකාවතක අවශ්‍යතාව පිළිබඳව. භික්‍ෂු කතිකාාවතක් එෙමනැත්නම් ශාශන කතිකාව තක්්‍යයනිමක්තති කියෙන කාරණාව පැහැදිලි කරගත් ඇහි ඉතිහාසය සහ අවශ්‍යතාව පිළිබඳ අපි හොඳ විමාශනයකට ලක් කලා. සංගාධිකරනයට වැඩමළ ගරතර මහා සංගරත්නයෙන් මං පොදුවේ මේ ප්‍රශ්නය විමසන් කැමති අවසන් විනාඩිකිහි පේ තුළ ඇතම භික්ෂ කතිකාවතක අවශ්‍යතාව වත්මන් ගිහි සමාජයට කොයි විදිහට ද ඒත්තු ගන්වන්නේ මොන වගේ උපදේශයක් ද අනුශාසනාවක්ද ලබා දෙන්න. ශාසනය කියල කියන භික්‍ෂූ විතරක් නෙවෙී භික්ෂ භික්ෂණී උපසක උපාසිකා කියන සිව්ුවනක් පිරිසීම එකතුව. එනිසා ගිහි සමාජයටත් ලොකු වගකීමත්තිය නවා භික්‍ෂූන් වහන්සේලා ප්‍රතිපත්ති ගරුකු ධර්මවිනියානුකූලව ජීවත් කරවීම සම්බන්ධයෙන්. ඒනිසා ගිහි සමාජයත් භික්‍ෂූන් වහන්සේලාට බඳු ජීවිතයක් ඇතිකරවන්නඩ උනන්දු වයේ යුතු කියය එකයි මගේ අදහස.මනිතන්නේ ඇතවශයම දැන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාලා එක සූත්‍රදේශනාවක් තිබ අනාගත බය කියල සෝත්‍රදේශනාව අනාගතයෙහි මේ සාසන තුවල ඇතිවන්ඩ පුළුවන් කාරණාවන් පිළිබඳ. විනායන් පිළබඳ පරිහණ පිළිබඳ. කොසල් හරජතමගේ සිහින පිළිබඳවත්සාකච්චා කරන. එතකොට අපි විශේෂයෙන් ගිහි පාර්ෂය ඉන්න අය බෞද්ධ පිරිස. ික්‍ෂන් වහන්සේලාගේ විනි හා සම්බන්ධව තියන කාරණාවන් පිළිබඳව කියවලා තියෙනවනම් මංහිතනික ගොඩක් වටිනවා එතකොට භික්ෂන් වහන්සල න්න ගිහිහයි හොඳටම විනිය දන්නවා කියලා. එනිසා ඒ ික්‍ෂණය අවශ්‍ය එතකොට අපිට ගොඩාක් දෙවල් සාකචාකරගන් හරි ලේසි සමහර කාරණාවන් තිබෙන අමිමහත්ම මේ භික්ෂන් වහසලාගේ විනි හා සබන්ධ මතුවිච්චි කරණාවලදී ගිහිපාර්ශයට ඇත්තටම එහිතියෙන ගැඹුරු අවබෝධයක් තිබෙනවා නම්. මේ මෙත බාහි දෙෙවිනි ගැටලුවක් ප්‍රශ්නයක් ඇතිවවෙලා එක මහත්මකටමං විඩ හදලස් පහට වඩා දුරතමී පලඳ සඳහන් කලා තවට ඉතම තේරුම් ගතයි කාරණාවමකත්ද කියල එන්නසවා අපිට පේනවායි පුද්ධකාලීන්දලාම යම්යම් විනිියනීතීරී පැනවීම සඳහ බලපාපු කාරණමන් තිබන. එක කරන දත්මත්වයන්න පුුවන් එනිසර ගහි පර්ත්‍රියයක හොදර දැනගන්නවනම් මංහිතන් ඉතාමත්ම වැදගත්වෙන මේ වාසනය පැවැත්ම සඳහා. ඇතර මේක අපි අර කලින් කතා කරපු වගේම අපේ හාමුදුරුව කිව්වාගේ මේ පැවිද්දාගේ ආරක්ෂාවට වගකීම ගිහි අටත් තියෙනවොමුකද දැන් අපේ ඉතිහාසේදල ගත්තවොත් පේනවා ගිහි පැවිදිී දෙපාර්ශවය අපට අර පොත්තට ගහත් ගහට පොත්තත් වගේ අවියෝජනීය වෙන්කරන්න බැරි සංස්ථා එකම සංස්ථාවක කණ්ඩායන් දෙකන්නේ. එතකොට ගිහියා හැමවෙලාවකදීම අවබෝධ කරගන්න ඕනි දායකය පැවිද්ධගෙන් බලාපොරොත් වෙන කාරය මුකක්ද ඒකට හොඳම උදාහරණයේ මෑතකාලේන අප හොඳද නරකද කියනවන්නේ වෙයි චන්දෙන් භික්ෂූන් වහන්සේ කෙනෙකුට අවස්ථාව ඒ පාර්ශවයට ලැබුණ. දැන් ඒක අපි ඒක විඳිනව යම්යම් දේවල් දැන් සාමාන්‍යයෙන් වැදගත් හාමුදුර කෙනෙකුටත් පිළිවෙලකට වැඩ කරන හාමුදුරගෙනෙකුටවත් පාරට බහින්න බැරි ගමේ වැඩකරන්න බැරිමටමටත් පත් වෙලා තියෙන මේ ගිහින්ට වඩා හාමුදුරුවරු බලයට කෑදරකමින්, ලෝබකමින් මේ වගේ වැඩකරනවා කියලා ඔය වගේ කතන් කතා ඇතිවෙලා තියනෙනව විවෘතව කතා කළොත්. එතකොට මේ ඒ වගේ දේවල්වලද පවා. ඒ අර චන්ද දුන්න ගිහි දායක මිනිස්සු වැරදි කියනවනේ මම. නමුත් ඒ හැමවෙලාවකදීම භික්ෂුවගේ ගෝච්චරවන කාරණටික ඔහුගේ භික්‍ෂුවගේ සමාජමය වශයෙන්, බලාපොරොත්තු වෙන කාරණයසා ආගමික වශයෙන් භික්‍ෂුවගේ දේවල් පිළිබඳව ගිහිියා හොඳ අවබෝධයකින් අප හාමුදුරුව කිවෝවාගේම ඉන්නවනං බොහෝ වෙලාවට භික්ෂුවගේ චරයාව වැරදි වෙනකොට ඒවට වැටබඳින්නත් පුළුවන් ඉලාට යහපත් චරියාවලින් සමාන්ධිත භික්‍ෂූන් වහන්සේලා ඔසවා බල උන්වහන්සේලාගේ අවවාධනු වාසනා අයරගෙන ෆ්‍රියා කරන්නත් පුළුවන් එනිසා මංහිතන මේවා පාලනය කරන්න ගිහි අටත් විශාල වගකීමක් තියෙනවායි කියක්. ද සංගාධිකරයට වැඩම කළ ශ්‍රජාාවර්තනපුර විශ්වවිද්‍යාලි පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහචරය පූජපාද ැදිගම්පිටියේ විජිත ධම්ම ගෞරවනය ස්වාමීින් වහන්සේටත්ඒවගේම මාතලයේ විහාරපාරය ශ්‍රී විද්‍යානන්ද පිරිබෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජේෂ්ට කතිකාචාරය ආචාරය ඔළදන්වත්තේ චන්ද්‍ර සිරිනායක ස්වාමීන් වහන්සේටත් ඒවගේම ශ්‍රජවර්ධන පුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍ය ංශයේ ජේෂ්ඨ කතිකාචාරය ආචාරය පණහඩුවේ යසස්සිනායක ස්වාමීන් වහන්සේටත් අපේ නමස්කාර පෙර දරස්තුතිය පිරිනමනවා අද දවස ශුවිශේෂයි අපට හැකියාව ලැබුණ භික්‍ෂු කතිකාවක අවශ්‍යතාව, වර්තමානයේ කතාබහට ලක්වන තේමාවක් විමසුමට ලක් කරන්න. එසේ නම් සංගාධිකරණයෙන් අපි සමුගෙන යනවා ප්‍රර්ථනය කරනෝ ඔබට තෙරුවන් සර.